పంచస్తీయ సమాధానం సదా శబ్దనగల నమస్కార బుద్ధం శరణం గచ్చామి ధమ్మం శరణం గచ్చామి సంఘం శరణం గచ్చామి ద్వితీయంపి బుద్ధం శరణం గచ్చామి ద్వితీయంపి ధమ్మం శరణం గచ్చామి ద్వితీయంపి సంఘం శరణం గచ్చామి తృతీయంపి బుద్ధం శరణం గచ్చామి తృతీయంపి ధమ్మం శరణం గచ్చామి తృతీయంపి సంఘం శరణం గచ్చామి తిసర్గమనం సంపూర్ణం పాణాతి పాత వేరమణి సిక్కాపదం సమాపయామి అదిన్నా ధాన వేరమణి సిక్కాపదం సమాపయామి చాచారా వేరమణి సిక్కాపదం సమాపయామి ముసావాద వేరమణి సిక్కాపదం సమాపయామి సురామేరయ మజ్జపమా దట్టాన వేరమణి సిక్కాపదం సమాపయామి తిసరణేన సద్దిం పంచశీలం ధమ్మం సాధుకం సురక్షితం కత్వా అప్రమాదేన సంపాదేత సమంత చక్రవాలేషు అత్ర గచ్చంతు దేవతా సద్ధమ్మం మునిరాజస్య సునంతో సగ్గ మొక్కడం ధమ్మ శ్రవణ కాలో అయం వదంతా ధమ్మ శ్రవణ కాలో అయం వదంతా ధమ్మ శ్రవణ కాలో అయం వదంతా నమో తస్య భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్య నమో తస్య భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్య నమో తస్య భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్య 2021 වසරේ දෙසැම්බර් මාසයේ අවසාන පොහෝ දිනයද අපි තාමත් මෙත් සිත් පෙරදරිව කරුණාවෙන් ඔබට ආරාධනා කර සිටිනවා විදර්ශනා රාත්‍රිය සමග සම්බන්ධ වන්න. මේ විදර්ශනා රාත්‍රියේදී ඔබේ සිතට නැගෙන්නා වූ භාවනාව සම්බන්ධ බොහෝ ගැටලු निराකරණය වේවි. ඉතින් සදහම් ගැටලු निराකරණය කර දෙන්න පැහැදිලි කර දෙන්න අපි ස්වාමීන් වහන්සේ ඉතාමත් මෙත් සිත් පෙරදරිව වැඩම කොට සිටින වග ඔබට මතක් කරනවා. පූජ්‍ය රාජකීය අරි ඥාන ස්වාමින් වහන්සේ අවසරයි අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් ගෞරවනීය වහන්සේව විදර්ශනා රාත්‍රියේදී අපි පිළිගන්නවා ස්වාමීන් වහන්ස විදර්ශනා රාත්‍රිය අසන විදර්ශනා රාත්‍රියට පැමිණෙන කෙනෙක්ගේ ප්‍රශ්නයක් මම ඔබ වහන්සේට මුලින්ම ඉදිරිපත් කරනවා ඒ තමයි මෛත්‍රී භවනාව ආනාපාන සතිය ප්‍රගුණ කරන ඒ පුද්ගලයාට
විවිධ දේවල් මේ භාවනාව ප්‍රගුණ කරන සමයේදී සිහින්ෙන් පෙන්වීම කියන කාරණය සමහරක් වෙලාවට අනතුරක් වගේ දෙයක් දකිනවා. එම අනතුර ඒ අයුරින්ම නොඋනත් ඒ අනතුර හා සමාන සිද්ධීන් වලට මේ පුද්ගලයා ඔහුගේ ප්‍රකෘති ජීවිතයේදී මුහුණ පෑවා කියන ප්‍රශ්නය තමයි පැහැදිලි කර තිබෙන. ඉතින් මෙවැනි දෙයක් මේ භාවනාව කරද්දී සිදුවීම සහ එම සිද්ධීන් ඒ වගේම විශේෂයෙන් සිහින අතර තියෙන සම්බන්ධතාවය අපේ සම්මිනහංශ මේ පුද්ගලයා විමසනවා. අවසරයි සම්මිනහංශ. භාවනාවක් සිද්ධ කරද්දී මෛත්‍රී භාවනාව සිද්ධ කළා නම් ඉතින් හිත සමාධිමත් භාවයට පත් වෙනකොට මොන භාවනාවක් සිද්ධ කළා සිත පංච නීවරණ තුනී වෙනවද නේද? කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ධ උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවන් කියලා දේවල් තුනී වෙලා අපි වඩන්නා වූ භාවනාව කෙරෙහි චතුරාර්ය සත්‍ය ඥාන කෙරෙහි සති සම්පෝඥාංගයේ තමයි මුලින්ම අපි තුල සකස් වෙන්නේ. ඉතින් මේ සති සම්පෝඥාංගය තුලින් මේ සත්පෝඥාංගයෙන් වැඩෙනකොට බල සමාධිමත් සිටේ. යම් යම් දේවල් අපි දකින්න පුළුවන්. නමුත් අපි යම් යම් දේවල් දකින්න නෙමෙයි භාවනා කරන්නේ. මේ සංසාරයේ ගෝර කටුක භාවය දැකලා මේ සංසාර දුකෙන් අත් මිදෙන්න ඕනේ කියලා දැකලා මුලින්ම අකුසලයේ බැහැර වෙලා කුසලයේ තුල ශක්තිමත් වෙලා අවසානයේ කුසලයත් අකුසලයත් දෙකම විදර්ශනා නුවණින් දැකලා භව නිරෝධය පිණිස යෑම උදෙසායි අපේ භාවනාව යොමු වෙනවා. ඉතින් ඒ නිසා මෛත්‍රී භාවනාව වැඩුවා වේවා බුදු ගුණ භාවනාව වැඩුවා වේවා නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ මේ සෑම භාවනාවක් සතර සතිපට්ඨාන ධර්මයන් තුල විසිරෝලා අපි නිරතුරුවම මෛත්‍රී භාවනාව වඩන කෙනෙක් නම් මෛත්‍රී භාවනාවේ තාස්වාදී කියලා දෙයක් තියෙනවා. මෛත්‍රී භාවනාවේ පංච නීවරණ තුනේ උනාට පස්සේ සිත එක එක ආස්වාදයන් කරා යන්න පුළුවන් ඈ. අමනුෂ්‍යෝ පේන්න පුළුවන්, දිව්‍ය රූප පේන්න පුළුවන්, ආලෝක සංඥා පේන්න පුළුවන්. නමුත් මේ එකම දෙයක් උදෙසාවත් නෙමෙයි අපි භාවනා කරන්නේ. ඒ හිත අර පංච නීවරණ තුනේ උනාම හිතේ ස්වභාවයක. ඒ නිසා අපි නිරතුරුවම දක්ෂ වෙන්න ඕනේ මෛත්‍රී භාවනාව වඩනවා නම් අපි නිරතුරුවම තමන්ට මුලින්ම මෙසිත පතුරවල සමස්ත ලෝකවාසී ජනතාවටම සියලු සත්වයින්ට මෙසිත පතුරවල දස දිසාවටම අපේ මෙසිත පතුරවල මෛත්‍රී භාවනාව තුළ හොඳින් සිත සමාධිගත වුණාට පස්සේ මේ මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨාන ධර්මයන් බවට පත් කරගන්න. මොකද එහෙම නැත්නම් මෛත්‍රී භාවනාවේ ආස්වාදයට අපි යොමු වෙන්න පුළුවන්. ඒ නිසා මෛත්‍රී භාවනාව තුළින් හිත තැම්පත් කරගත්තට පස්සේ නිරේතුවම තැම්පත් වූ සිතෙන් සමාධිමත් වූ සිතෙන් අපි දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. ඉතින් ඒ නිසා මෛත්‍රී භාවනාව වඩලා සිතේ තැම්පත් ස්වභාවයේ සමාධිමත් ස්වභාවය ඇති වුණාට පස්සේ ඒ දැස් පියාගෙන පින්වතුල්ලා ඒ මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨානයෙන් තුර විසිරවල දකින්න. ඒක කොහොමද සතර සතිපට්ඨාන ධර්මයන් තුළ මෛත්‍රී භාවනාව විසිරවල දකින්නේ? Taman දැන් මෛත්‍රී භාවනාව වැඩුවා, ඒ මෛත්‍රී ආනිසංසයන් ලැබුවා, ආස්වාදයන් ලැබුවා. ඒ මෛත්‍රී භාවනාව වැඩුවෙත් ඒ ආනිසංසයන් ආස්වාදයන් ලැබුවෙත් කුමක් ඇසුරු කරගෙනද? රූපේ ඇසුරු කරගෙන. රූපේ මුල් කරගෙන රූපේ ඇසුරු කරගෙනමයි අපි මෛත්‍රී භාවනාව පුහුණු කළේ. මෛත්‍රිය ආස්වාදය අපිට ලැබෙන රූපය ඇසුරු කරගෙන. ඒ වගේම අපි මෛත්‍රියට ඉලක්ක කරගත්තේ බාහිර රූපයක්මයි. සියලු සත්‍යෝ කියලා සිල් බාහිර රූපයන් අපි ඉලක්ක කරගත්තා. මේ සෑම අධ්‍යාත්මික සාමයේ බාහිර රූපයක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය නෝනෙන් තකි. දැන් යා මෛත්‍රී භාවනාවෙන් ඔබට ගිය අවිදර්ශනා පැත්තට සතර සතිපට්ඨාන පැත්තට ජීවිතය අරගෙන ගිය. ඒතර මෛත්‍රියේ සැබෑ ඉලක්කය කියන්නේ අපි කොච්චර මෛත්‍රී වැඩුවත් අපි තාම අපිට මෛත්‍රී කරගෙන දවස පුරාවට මම නිරුපේමා නිරෝගී වෙමා සුවපත් වෙමා කියලා උදේ හවස අපි මෙනෙහි කරන්න පුළුවන්. එහෙම මෙනෙහි කළත් අපි තාම උතුම් සෝවාන් ඵලය සාක්ෂාත් කරගෙන නැත්නම් තාම තමා තමාට මෛත්‍රී කරගෙන නැහැ. අපි මරණාසන්න මොහොතේ තෘෂ්ණා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය භවෝ කියන ධර්මතාවය තුල සතර අපායේ මිදලා හිටියේ නැත්නම් අපි ආයි මා සතර අපායකට වැටෙන්නේ. එහෙනම් අපි කවදාකවත් තාම අපි අපිට මෛත්‍රී කරගෙන නැහැ. ඒ නිසා මෛත්‍රියේ සැබෑම අර්ථය කියන්නේ මෛත්‍රිය නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් තුන් කර. දෙයෙන් ගියා මුලින්ම මොකද කියන්නේ මෛත්‍රිය කායානුපස්සනාව තුළ විසිරෝන දකින්න. එයා දැන් මෛත්‍රිය නැති කරගත්තා වූ සමාධිය උපයෝගී කරගෙන එයා මේ තමාගේ අධ්‍යාත්මික රූපේ අනිත්‍යභාවය මේක දෙතිස් කුණපයක් ඇටියට සතර මහා ධාතුවක් ඇටියට ආයන ආයතන හයක් ඇටියට ඉරියව් පවත්වන හයක් ඇටියට මරණානුස්සතියක් ඇටියට ඒ තමන්ට රුචි ආකාරයෙන් කැමැති ආකාරයෙන් සිත වැඩෙන ආකාරයෙන් කායානුපස්සනාව තුළ රූපේ අනිත්‍යභාවය දකින්න. දැන් යා තුළ මොකද එතකොට වැඩින්නේ? කායානුපස්සනාව. දැන් යා මෛත්‍රිය තුළ ඉන්නේ නැහැ. මෛත්‍රිය භාවනාව යා සතර සතිපට්ඨාන ධර්මයන් නිසාවට නිවන් මාර්ගයේ නිසාවට ආරගෙන
නිරේතුරුම තමන්ගේ මෛත්‍රී භාවනාව තුළ වේදනානුපස්සනාව මතු කර ගන්න. දැන් මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ අප තුළ ඇති වුණේ සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද උපේක්ෂා විඳීමක්ද සැප වේදනාවක්. සමහර විට මෛත්‍රී භාවනාව වඩන වෙලාවේ අපේ සිත විසිරෙනවා නම් අපේ සිත වෙන වෙන රූප කරේ දුවනවා නම් එතන ඇති වුණේ කුමන විඳීමක්ද දුක් වේදනාවක්. අනේ ඒ නිසා නිරේතුරුව මේ සකස් වුණා වූ සෑම සැප දුක් උපේක්ෂා විඳීමක්ම නිත්‍යද අනිත්‍යද? අතීතේ යම් දවසක මෛත්‍රී භාවනාව කළාදී මෛත්‍රී භාවනාව තුළින් යම් සැප වේදනාවක් ලැබුවද දුක් වේදනාවක් ලැබුවද උපේක්ෂා විඳීමක් ලැබුවද ඒ එකම විඳීමක්වත් නිට්ටර අනිත්‍යද? අනිත්‍ය. ඒ විඳීමේ අනිත්‍යභාවයේ දකින මොහොතේ තමන් වේදනානුපස්සනාව තුළ මේ මොහොතේ දැස් දෙක පියාගෙන තමන් අතීතේ මෛත්‍රී භාවනා වඩපු වෙලාවේ සකස් වුණ සෑම සැප වේදනාවක්ම සෑම දුක් වේදනාවක්ම උපේක්ෂා සාගත විඳීමක්ම සිහියට නගා ගන්න. නමුත් ඒ සෑම විඳීමක්ම අනිත්‍යයි කියලා විතරයි දැන් අපිට කියන්න සිද්ධ වෙලා. අන්න අපි මෛත්‍රී භාවනාව තුළින් වේදනානුපස්සනාව මතු කරලා ඊළඟට මෛත්‍රී භාවනාව තුළින් චිත්තානුපස්සනාව මතු කරගන්න. එයා නිරේතුරුවම දකිනවා මේ මෛත්‍රී භාවනාව වඩපු කාල සීමාව තුළ මේ මෛත්‍රිය වැඩුණේ සිතුවිලි ඇසුරෙන්මයි. අපි යම් බාහිර රූපයක් කෙරෙහි මෛත්‍රී වඩන මොහොතක් මොහොතක් පාසා සිතුවිලි ඇතිවෙවි ඇතිවෙවි නිරේතුරුවම සිතුවිලි වල අනිත්‍යභාවය අනුවණින් දකිනවා. දැන් අතීතයේ දීති යොමු කරලා බලන මෛත්‍රී භාවනාව වඩපු වෙලාවේ ඒ සකස් වුණා වූ සෑම සිතුවිල්ලක්ම නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා කියන අන්නේ ආ නිරේතුරුවම චිත්තානුපස්සනාව තුල ඒ මොහොතේ ඊළඟට යා නිරේතුරුව නොමින් දකිනවා මේ කායානුපස්සනාව තමා තුල වැඩෙන වේදනානුපස්සනාව තමා තුල වැඩෙන චිත්තානුපස්සනාව තමා තුල වැඩෙන මේ සෑම ධර්මතාවයක්ම නිත්‍යද අනිත්‍යද වෙනස් වෙලා මේ මෛත්‍රී භාවනාව වැඩෙන වෙලාවේ තමා තුල තිබුණා වූ සම්මා සතිය සම්මා සමාධිය ඒ වගේම පංච නීවරණ තුනේ වුණා වූ සප්ත බොජ්ජංගය නිත්‍යද අනිත්‍යද හැම දෙයක්ම වෙනස් වෙලා යනවා. අතීතේ යම් දවසක මෛත්‍රී භාවනාව වැඩුවදී මෛත්‍රී භාවනාව වඩන මොහොතේ සිතේ ඇති වුණා වූ සමාධිමත් භාවය ඒ මෛත්‍රී ආස්වාදයන් මෛත්‍රිය නිසා සකස් වුණා වූ කුසල් ශක්තිය ඒ මෛත්‍රිය නිසා සකස් වුණා වූ සප්ත බොජ්ජංගය ඒ මෛත්‍රිය ඇසුරෙන් මතු කළා වූ සතර සතිපට්ඨාන ධර්මයන් හැම දෙයක්ම වෙනස් වෙනවා. සාරිපුත්ත මහෝත්තමේ ආනන්ද වහන්සේ යම් තරමක් මුතුන් මෛත්‍රී ධර්මයන් තුළ ජීවත් වුණාද ඒ සෑම ධර්මතාවයක්ම උන්වහන්සේ පිරිනිවී යන මොහොතේ අනිත්‍යභාවයට පත් වෙලා ඒ සියල්ලේ අනිත්‍යභාවය දකිද්දී ඒ කායානුපස්සනාවේ වේදනානුපස්සනාවේ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිද්දී මාත්‍යා කොටද නිලේ ධම්මානුපස්සනාව එතකොට දැන් සතර සරිපට්ඨානේ වැඩිවෙන්නේ නැද්ද? දැන් එතකොට තමන් භාවනා කරලා තමන්ට නිකං හෝ ආලෝක සංඥාවක් ලැබුණොත් අපි ඒ ආලෝක සංඥාව පස්සේ දුර වැඩක් තියනවාද? ඒ ආලෝක සංඥාව දකින මොහොතේම ඒ ආලෝක සංඥාව අනිත්‍යයි කියලා ඒ ආලෝක සංඥාව දැක්කා වූ සිත චිත්තානුපස්සනාවෙන් දකි. ඒ ආලෝක සංඥාව ධම්මානුපස්සනාවෙන් දකිනවා. මේක ධර්මතාවයක්. සිත සංසුන් වන වෙලාවේ සමාධිමත් වන වෙලාවේ සිතේ තියෙනා වූ ප්‍රභාස්වර භාවයයි ඒ ආලෝක සංඥාව තුළ දකින්නේ කියලා ධම්මානුපස්සනාවෙන් ඒ ආලෝක සංඥාව අනිත්‍ය වශයෙන්. ඉතින් එහෙම කළා නම් මෛත්‍රී භාවනාව තුළ ඔය කියන ප්‍රශ්න මතුවෙන විදිහ නැහැ. ඔය කියන ප්‍රශ්න මතුණා නම් ඒ කියන්නේ මෛත්‍රී භාවනාව තුළ අපි සතර සරිපට්ඨාන දකින්න ඉඳලා නැහැ. ඒ නිසා නිරේතුරුවම මෛත්‍රී භාවනාව වේවා බුදු ගුණ භාවනාව වේවා නිරේතුරුවම අපි මේ භාවනාවන් සිද්ධ කරද්දී ඒ භාවනාව තුළ පමණක් මෛත්‍රී භාවනාව බුදු ගුණ භාවනාව තුළ පමණක් අපි රැඳී ඉන්නේ නැතුව ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන නිරේතුරුවම අපි සතර සරිපට්ඨාන ධර්මයන් මතු කරගන්න. එහෙම මතු කරගත්තේ නැත්නම් නිරේතුරුවම ඒ භාවනාවන්ගේ ආස්වාදය කරා අපි අරගෙන ඉතේ භාවනාවේ ආස්වාදයන් තමයි අපි කියන්නේ. ආලෝක සංඥාවන් පෙවුණා, උඩ යනවා වගේ දැනුණා, විමට යන වැටෙනවා වගේ දැනුණා, පාවිනවා වගේ දැනුණා, හෙට වෙන දෙයක් මට පෙවුණා තේන්නේ. ඉතේ සෑම දෙයක් තුළින්ම අපිට පේන අපි සකස් වුණා වූ සිත නිත්‍ය වශයෙන් දත්ත. සකස් වුණා වූ සැප දුක් උපේක්ෂා විදී නිත්‍ය වශයෙන් ගත ඒවා අනිත්‍යයි කියලා දැක්කේ නැහැ. හිතේ හට ගන්නා වූ ධර්මතාවයන් පස්සේ නිසා සකස් වෙන්නා වූ වේදනා සංඥා සංකාර විඥානය නිත්‍ය වශයෙන් ගත්තා. ඒක ධම්මානුපස්සනාව තුළ විසිරවල දැක්කේ
නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සාරා සංක කල්ප ලක්ෂ සියක් කෝටි ප්‍රකෝටි ගානක් ඈත ඉඳන් පටිච්ච සමුප්පන්නව සම්මා සම්බුද්ධ ශාසන දසදහස් ගානක් අපිට මුණ ගැහුණා. ඒ සෑම සම්මා සම්බුද්ධ ශාසනයකින් අපි මෛත්‍රී භාවනාවන්, බුදුගුණ භාවනාවන්, අසුභ භාවනාවන්, පිළිකුල් භාවනාවන් අපි කොයිසා ජීවිතයේ පුහුණු කළත් ඒ පුහුණු කළා වූ ඒ භාවනාවන් තුළින් අපි සතර සතිපට්ඨාන ධර්මයන් මතු කරගෙන අපි තාමත් මෛත්‍රී භාවනාව වඩන්නේ, බුදුගුණ භාවනාව වඩන්නේ, එක්කෝ ආලෝක සංඥාවක් දකින්නේ, එක්කෝ අමනුෂ්‍යයෙක් දකින්නේ, එක්කෝ දිව්‍ය රූපයක් දකින්නේ, එක්කෝ පාවෙනවා උදයනවා වගේ දකින්නේ, ඒවා දකින්න සිතුවිලි සකස් වෙන තාක්කල් මහත්ව අපේ සිත කවදාකවත් විදර්ශනාවට යන්නේ නැහැ. මොකද යා භාවනාවට වාඩි වෙන්නේ භාවනාවේ ආස්වාදය සිතෙන් අරමුණු කරගෙන. ඒසා නිරේතුර භාවනා කරන කෙනා සංසාර බය, සංසාර ගැඹුර, සංසාර දුර නුවණින් දකින්න. සංසාරේ අපි එළමිනියා ගොතාගෙන භාවනා කරන්න වාඩි වෙච්ච වෙලාවල් එක දිගටම අපි කොච්චරද කියලා බැලුවොත් අපි කල්ප ගානක් එළමිනියා ගොතාගෙන සංසාරයකට ඉඳලා එළමිනියා ගොතාගත්ත කාලවල් එකලෝ. ඒසා එළමිනියා ගොතාගෙන අපි භාවනා කරලා තියෙනවා. නමුත් ඒ භාවනාව කවදාකවත් අපි විදර්ශනා උදෙසා යොමු කරගත්තේ ඒසා සුන්දර අවස්ථාවක් ලැබිලා තියෙනවා. උතුම් විදර්ශනාමය ධර්මයන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා දේශනා කරනවා. එනිසා පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ ලැබුවා වූ අවස්ථාවේදී තවදුරටත් මෛත්‍රී භාවනාවේ බුද්ධානුස්සතියේ, ධම්මානුස්සතියේ, සංඝානුස්සතියේ, සීලානුස්සතියේ, ත්‍යාගානුස්සතියේ ආස්වාදයන් තුළට ඉර වෙලා ඉන්නේ නැතුව ඒ ආස්වාදයන් යටපත් කරගෙන නිරතුරුවම විදර්ශනා ධර්මයන්, විදර්ශනා නුවණ මතු කර දෙන සතර සතිපට්ඨාන ධර්මයන් තමන් වඩන භාවනාව තුළින් මතු කර ගන්න. අපේ ස්වාමීන් වහන්සේ ඉතාමත් පැහැදිලි මාර්ගයක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා නේද අපිට මේ සංසාර දුක අවසන් කිරීම පිණිස? ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ මාර්ගයේදී බුදුරජාණන් වහන්සේ මුලින්ම අපිට කියන්නේ කල්යාණ මිත්‍රාස්සේ සද්ධර්ම ශ්‍රවණේ, ශ්‍රවණේ කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කර. එතකොට ශ්‍රවණේ කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරද්දී තමයි නුවණ අපි මේ චතුරාර්ය සත්‍ය කියන ආකාරයේ ජීවිතයට එකතු කරගන්නේ. දුක කියන කාරණේ අපි දකිනවා, දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණේ අපි දකිනවා, දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියන කාරණේ දකිනවා, දුක නැති කිරීමේ මාර්ගය තුන් මාරෂ්ඨාංගික මාර්ගය කියලා දකිනවා. දැන් අපි මේ මාර්ගය දැක්කට පස්සේ මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් දැක්කට පස්සේ අපි මුලින්ම මොකද කරන්නේ නෝනා? අපි ආරෂ්ඨාංගික මාර්ගයට මුලින්ම ඇතුල් වෙනවා. දුක කියන කාරණය තමා තුළින් දැක්ක. දැන් දුක කියන උපද බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක. මේ දුක අපි තුල තියෙනවද නැද්ද? මේ දුක අපි තුල තියෙනවා නම් දුකට හේතුව තෘෂ්ණාව අපි තුල තියෙනවද නැද්ද? දුකත් අපි තුල තියෙනවා නම් තෘෂ්ණාවත් අපි තුල තියෙනවා නම් දුක නැති කරන්න මොකද්ද අපි නැති කළ යුත්තේ? තෘෂ්ණාව සමිනහස. තෘෂ්ණාව නැති කරන, දුක නැති කරන ලෝකේ මාර්ග දෙකක් නැහැ. එක මාර්ගයයි තියෙන්නේ. මේ මාර්ගය දේශනා කරන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක්. ඒ මාර්ගය මොකද්ද? ආරෂ්ඨාංගික මාර්ගය. ඒකෝ දැන් යා ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගත්තා. එයා ආරෂ්ඨාංගික මාර්ගය හඳුනගෙනනෝ නා යා ඉස්ලාම් මොකද්ද කරන්නේ? ආරෂ්ඨාංගික මාර්ගයට නිවැරදි දොරටුවෙන් එයා ඇතුල් වෙනවා. වැරදි දොරටුවෙන් ඇතුල් වෙන්නේ නැන්නේ නැහැ. සම්මා සමාධියට මුලින් ගිහිල්ලා ඊට පස්සේ සම්මා දිට්ඨියට එන්න හදන්නේ නැහැ. සම්මා සමාධියට මුලින් ගිහිල්ලා ඊට පස්සේ ආ සම්මා සංකප්පයන්ට එන්න හදන්නේ. බුදුරජාණන් වහන්සේ මාර්ගය පනවලා තියෙනවා කොහොමද? මෙතනින් මාර්ගයට ඇතුල් වෙන්නේ කොතනින්ද? සම්මා දිට්ඨිය. කැමැති කෙනෙකුට පුළුවන් සම්මා වාචාවන්ගේ සීලයෙන් මාර්ගයට ඇතුල් වෙන්න. කැමැති කෙනෙකුට පුළුවන් සමාධියෙන් මාර්ගයට ඇතුල් වෙන්න. කැමැති කෙනෙකුට පුළුවන් පින්කම් කියන සම්මා වායාමයන්ගේ මාර්ගයට ඇතුල්. නමුත් බුදුරජාණන් වහන්සේ මාර්ගය එහෙම නෙමෙයි අපිට දේශනා කළා තියෙන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපිට සම්මා දිට්ඨියෙන් ඇතුල් වෙන්න කියන්නේ. ඒතර සම්මා දිට්ඨි සම්මා සංකප්ප පණවන්නේ කුමටද? ප්‍රඥාවට. සීල සමාධි ප්‍රඥා කියලා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප පණවන්නේ ප්‍රඥාවට. ඒ ප්‍රඥාව කියන්නේ විදර්ශනාමය ප්‍රඥාව නෙමෙයි. ලෞකික ප්‍රඥාව. ලෞකික ප්‍රඥාව සද්ධානුසාරී ධම්මානුසාරී දෙන්නට තියෙනවා. ඒ ලෞකික ප්‍රඥාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි ස්වාමීන් වහන්ස. ලෞකික ප්‍රඥාවෙන් අපි මාර්ගයට ඇතුල් වෙලායි. අවසානයේ සම්මා සමාධිය තුළින් අපි විදර්ශනාමය ප්‍රඥාව ඇති කරගන්නවා. එතන ඒතකොට ලෞකික ප්‍රඥාවට බුදුරජාණන් වහන්සේ මාර්ගාංග කීයක් දෙනවද? සමාධිත්‍ති සමා සංකප්ප. මේකේ ලෞකික ප්‍රඥාව කියන්නේ මොකද්ද? මාර්ගය හඳුනා ගැනීමේ ප්‍රඥාව. මේ කාරණා දෙක අපේ ජීවිතය තුළ නැත්තම් අපි කවදාවත් මේ මාර්ගය නිවැරදිව හඳුනාගන්නේ, නිවන ඉලක්ක කරගෙන අපි හඳුනාගන්නේ නැහැ. එතකොට යා දැන්
සම්මා දිට්ඨියෙන් ඇතුළු නම් නොනා එයා සම්මා දිට්ඨියට බුදුරජාණන් වහන්සේ අර්ථයන් හතක් දෙනවා එක තමයි තේරුවන් කෙරෙයු සද්දා දෙක කර්මයේ කර්මඵල විශ්වාසය තුන මෙරිලා පටිච්ච සමුප්පන්න උපදිනවායි කියන විශ්වාසය හතර අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය පහ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය හය ඕපපාතික සත්වයෙන් උපදිනවායි කියන විශ්වාසය හත අතීතේ අධිගමලාභී නිතියයි කියන දව විශ්වාසයට තමයි සම්මාදිට්ඨිය මුලින්ම දෙන්නේ නෝනේ තාම අපි විදර්ශනා පැත්තට හිතලවත් නැහැ තම මාර්ගය සම්මාදිට්ඨිය නැතුළු. ඒතර මේ සම්මාදිට්ඨිය ජීවිතයේ මේ අර්ථයන් එකතු කරගත්ත කෙනා තුළ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා සංකප්ප. අවීසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප නිකම්ම එයා දැන් කේන්ති ගන්නේ නැහැ. එයා දැන් කාටවත් හිංසා කරන්නේ නැහැ. එයා ලෝභ දේශ මෝහයන් නැති කරගන්නේ. එයා නික්කම්මයා අලෝභ දේශා මෝහ ධර්මයන් තුළ ඉන්න. ඇයි එහෙම කරන්නේ? එයා දන්නවා මම ඒවෙන් බැහැර ඥානන් වහන්සේට තෙරුවන්ට මම අකීකව වෙනවා. කර්මය කර්මඵල විශ්වාසයෙන් මම බැහැරට යන මං පටිච්ච සමුප්පන්න උපදිනවා ඒ උපත දුර්වල භාවයට පත් වෙනවා මට කවදාකවත් දෙවියෙක් බ්‍රහ්මෙක් වෙන්න ලැබෙන්නේ නැහැ මට කවදාකවත් මේ ජීවිතයේ උතුම් අධිගමයක් සාක්ෂාත් කරගන්න අන සම්මා දිට්ඨිය විසින් නොනා සම්මා සංකප්ප ශක්තිමත් කරලා දැන් සම්මා දිට්ඨිය දුර්වල නම් සම්මා සංකප්ප වැඩිද යම් කෙනෙක් කේන්ති ගන්නවා නම් යම් කෙනෙක් අනුන්ට හිංසා කරනවා නම් ලෝභ ද්වේෂ මෝහ වැඩි නම් එයාගේ මොකද්ද දුර්වල සම්මා සම්මා දිට්ඨිය දුර්වල වෙච්ච තැන සම්මා සංකප්ප. එතකොට දැන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පත් ශක්තිමත් කෙනා තුළ ඊළඟට වැඩෙන්නේ මොකද්ද? සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා සීලයට අදාළ අංග තුනම. එතකොට බුදුරජාණන් වහන්සේ සීලයට ඉස්සෙල්ලා මොකද්ද පනවන්නේ? සම්මා කේන්තිය අඩු කරගෙනයි බුදුරජාණන් වහන්සේ සීලය ගැන අපිට කේන්ති යනවා නම් අපිට කවදාකවත් සීලය රකින්න පුළුවන්ද? දෙවෙනි මාර්ගංගයේදී කේන්තිය නැති කරලා හිංසාව නැති කරලා ලෝභ දේශ මොහ තුනී කරලා තමයි තුන්වෙනි හතරවෙනි පස්වෙනි කයන් බුදුරයාණන් වහන්සේ සීලයට අදාළ මාර්ගංග තුන එන්නේ. දැන් සම්මා දිට්ඨි තුලින් සම්මා සංකප්ප වෙනවා. සම්මා සංකප්ප තුලින් සීලයට අදාළ අංග තුන වැඩෙනවා. සීලයට අදාළ අංග තුන වැඩෙද්දී ඊළඟට සමාධියට අදාළ අංග තුන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සීලයට අදාළ අංග තුන. සම්මා වායාම කියන්නේ මොකද? එයා දැන් කරන්නා වූ කුසල් තව තව ශක්තිමත් කරනවා. නොකළා වූ කුසල් එයා අලුතෙන් කරන්නේ පටන් ගන්න. කළා වූ අකුසල් වලට යන්නේ නැහැ. නොකළා වූ අකුසල් එයා කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද ඒක කියන්නේ සම්මා වායාම. සම්මා වායාම වැඩිනාට පස්සේ එයා තුළ වැඩෙන්නේ මොකද? දැන් මාර්ගංග කීයද මේ දැන් වැඩිලා තියෙන්නේ? හතක් වැඩිලා. සම්මා සතිය කියන්නේ මොකද්ද එතකොට? සම්මා සතිය කියන්නේ ආ දැන් කුසලයේ අකුසලයේ නිවැරදිව හඳුනනවා. සීලයේ දුස්සීල භාවය නිවැරදිව හඳුනනවා. ධර්මයේ අධර්මයේ සම්මා දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය දැන් නිවැරදිව හඳුනනවා. එතකොට එයාගේ සම්මා සතිය තුළින් ඊළඟට එයා තුළ සකස් වෙන්නේ මොකද්ද? සම්මා දැන් එයා තුළ මාර්ගයේ පිළිබඳ සැකයක් තියනවාද? විචිකිච්ඡාවක් තියනවාද? කුසලයේ අකුසලයේ සීලයේ දුස්සීල භාවයේ ධර්මයේ අධර්මයේ පිළිබඳ සැකයක් විචිකිච්ඡාවක් තියනවාද? විචිකිච්ඡාවක් නැහැ. මොකද මාර්ගංග හතක් වැඩිලා තියෙන්නේ සම්මා දිට්ඨිය තුළ වැඩිලා. ආජීව අටමත සීලය දක්වා එයාගේ සීලයේ ශක්තිමත් වෙනවා. එයා කළා වූ පින්කම් තව තව ශක්තිමත් කරන කෙනෙක්. නොකළා වූ පින්කම් අලුතෙන් කරන කෙනෙක්. ඒ නිසා මෙයාගේ සම්මා සතිය තුළින් ඊළඟට එයා තුළ වැඩෙන්නේ මොකද්ද? සම්මා සමාධි සමන් ලහන්ස. දැන් තාම විදර්ශනාවට ආවද? නැහැ. දැන් විදර්ශනාවට මාර්ගය තමයි මේ සකස් කරගෙන ඉන්නේ. දැන් යමෙක් සම්මා සමාධිය ඇති කරගන්නවා. සම්මා සමාධිය ඇති කරගෙන එයා ධ්‍යාන සම්පත් ලබාගෙන යනවා. එයා පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි, හතරවෙනි ධ්‍යාන දක්වා රූපාවචර ධ්‍යාන සම්පත් ලබා ගන්නවා. රූපාවචර ධ්‍යාන සම්පත් ලබා ගත්තත් එයා විදර්ශනා නුවණ ඇති කරගත්ත කෙනෙක් වෙනවද? නැහැ. එයා රූපාවචර ධ්‍යාන ඉක්මවා ගිහිල්ලා මේ ආකාසායංචායතන, නේව සංඥා, ඥා සංඥා වගේ අරූපී ධ්‍යාන ඇති කරගන්නවා. අවි ධ්‍යාන ඇති කරගත්තත් එයා විදර්ශනා නුවණ ඇති කරගත්තද? නැහැ. එයා සම්මා සමාධිය උපයෝගී කරගෙන ලෞකික ඥානයන් කරා ජීවිතේ එයා එහෙම අරන් ගිහිල්ලා එයා මරණාසන්න මොහොතේ එයාගේ සිත එයා පළවෙනි ධ්‍යානෙට ගත්තොත් එයා මැරිලා කොහෙද ඉපදින්නේ? පළවෙනි ධ්‍යාන තලයට අදාළ බ්‍රහ්ම ලෝකේ රූපාවචර බ්‍රහ්ම තලයේ ඉපදෙනවා. එයා සතර අපායෙ මිදුණාද? සතර අපායෙ මිදුණාද? නැහැ ස්වාමීන් වහන්සේ. සතර අපායෙ මිදුණේ නැහැ. මොකද එයා සම්මා සමාධිය විදර්ශනා
දර්ශන අනුමත පැත්තට අරගෙන ගියේ නැහැ. එයා ලෞකික මාර්ගය තුන අරගෙන ගියා. ඉතින් ඒ නිසා අපි මුලින්ම මාර්ගයට සම්මා දිට්ඨි සම්මා සංකප්පයෙන් ඇතුල් වෙලා ඊළඟට අපි සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඊළඟට නෝනා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය සම්මා සමාධිමත් හිතේ සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි. දැන් මම ගන්න ධර්මේ නම් ඔච්චර. ඒතර සතර සතිපට්ඨාන ධර්මයන් වැඩලා අපි නිරේතුරුවම කාය චිත්ත ධම්ම වේදනා මන්ද මුලින් මෛත්‍රී භාවනාවට අදාළ වේ ධර්මයන් මතක් කළා. ඒ ධර්මයන් වඩලා නොනා ඊට පස්සේ අපි පංච උපාදාන ස්කන්ධය අනිත්‍යභාවයන් දැකලා අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියක් කියන ඒ උතුම් අධිගමයන් කරා යන මාර්ගය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඔයිට එහා පැත්තේ ওই නොනාවයි කියපු කාරණාත් එක්ක බුදුරජාණන් වහන්සේ සප්තවිසුද්ධිය ගැන දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරන්නේ මොකද්ද? සීල විසුද්ධිය. සීල විසුද්ධිය වැඩුණාට පස්සේ සීලයෙන් ශක්තිමත් වුණාට පස්සේ යාතුල වැඩෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. යමෙක් තුල සීල විසුද්ධිය සකස් වුණා නම් එයා තුල ආරේෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග කීයක් වැඩිලා දිනවා? මාර්ගාංග සීලෙන් තුන වැඩුණා. නමුත් සීල විසුද්ධිය වැඩෙන්න නම් අනිවාර්යෙන් මෙයා තුල සම්මා දිට්ඨි සම්මා සංකප්පන් වැඩිලා තියෙන ඕනේ. නැත්නම් ඒක සීල විසුද්ධිය බවටපත් වෙන්නේ නැහැ. ඒතකොට කෙනෙකු තුල සීල විසුද්ධිය වැඩුණා කියන්නේ ආරේෂ්ඨාංගික මාර්ගයේ මාර්ගාංග පහක්ම වැඩි. සීල විසුද්ධිය තුලින් ඊළඟට වැඩෙන්නේ මොකද්ද? චිත්ත විසුද්ධිය. චිත්ත විසුද්ධිය අයිති වෙන්නේ කුමටද? ආරේෂ්ඨාංගික මාර්ගයේ සමාධියට අදාළව මාර්ගාංග සම්මා වායාම සම්මා සති සමා. එතකොට යම් කෙනෙක් තුල සීල විසුද්ධිය චිත්ත විසුද්ධිය වැඩෙද්දී එයා තුල මුළු ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික පැත්තට වැඩිලාද නැද්ද? වැඩිලා. සම්මාදික සම්මා සංකප්ප අනිවාර්යයෙන්ම යා ලෞකික ප්‍රඥාව තුල ඉන්න කෙනෙක්. එතනින් යා සීල විසුද්ධිය ඇති කරගත්තා. සම්මා වාචා කම්මන්තෝ ආජීවයන් යා තුල වැඩෙන මාර්ගාංග පහයි. ඊළඟට යා චිත්ත විසුද්ධියේදී සමාධියට අදාළ මාර්ගාංග තුන ජීවිතයට එකතු කරගන්නවා. ඊළඟට යා ධිට්ඨි විසුද්ධියට යනවා. ධිට්ඨි විසුද්ධිය කියන්නේ මොකද? යා දැක්ම නිවැරදි කරගන්න. මොකක්ද යා දැක්ම නිවැරදි කරගන්නේ කොහොමද? එයා අර චිත්ත විසුද්ධිය තමන්ගේ සමාධිමත් හිත උපයෝගී කරගෙන එයා පටිච්ච සමුප්පාදය තුල ජීවිතේ විසිරවන. එයා දැක්ම පිරිසිදු කරගන්න. මොකෝ අපේ දැක්ම තාම පිරිසිදු නැහැ. අපි රූපේ මම කියලා දකිනවා, රූපේ මගේ කියලා දකිනවා, රූපේ මගේ ආත්මය කියලා දකිනවා, වේදනාව මමේ කියලා දකිනවා, මගේ ආත්මය කියලා දකිනවා, මමේ කියලා දකිනවා, සංඥාව සංස්කාර විඥානය මමයේ මගේ මගේ ආත්මය කියලා අපි, ඒ කියන්නේ තාම අපේ දැක්ම අපි පිරිසිදු කරගෙන අනිත්‍ය වූ රූපය මමේ කියලා දකිනවා, වෙනස් වෙලා යන විදීමක් මමේ කියලා දකිනවා, වෙනස් වෙලා යන හඳුනා ගැනීමක්, වෙනස් වෙලා යන සංස්කාරයෝ, වෙනස් වෙලා යන විඥානයෝ අනිත්‍යයි කියලා තාම අපි දකින්නේ නැහැ. ඒ නිසාම අපේ දැක්මේ පිරිසිදුභාවය සකස් වෙලා, ඇයි දැක්මේ පිරිසිදුභාවය සකස් වුනේ නැත්තේ? දිට්ඨි විසුද්ධිය ඇති නොවුනේ ඇයි? චිත්ත විසුද්ධිය දුර්වල නිසා ස්වාමීන් වහන්ස. චිත්ත විසුද්ධිය දුර්වල වුනේ ඇයි? සීල විසුද්ධිය දුර්වල නිසා ස්වාමීන් වහන්ස. සීල විසුද්ධිය දුර්වල වුනේ ඇයි? සම්මා දිට්ඨි සම්මා සංකප්පයන්ට අදාළ ධර්මතාවයන් අපි තුල දුර්වල නිසා ස්වාමීන් වහන්ස. සම්මා දිට්ඨි සම්මා සංකප්පයන් දුර්වල වුනේ ඇයි? කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වල. දුර්වලතාවයන් නිවැරදි කරගෙන එයා චිත්ත විසුද්ධියෙන් සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා, චිත්ත විසුද්ධියෙන් එයා ධිට්ඨි විසුද්ධියට ඇවිල්ලා, නිරේතුරුවම එයා පටිච්ච සමුප්පාද ධර්මයන් තුළ ජීවිතයේ විසිරුවල දකින කෙනෙක් බවට. එතකොට මේ ධිට්ඨි විසුද්ධියෙන් පස්සේ එයා කොහෙන්ද යන්නේ? කාංකාව විසුද්ධිය. කාංකාවතන විසුද්ධියේදී එයා තමන්ගේ මුල් විසුද්ධි තුන උපයෝගී කරගෙන නිරේතුරුවම සතර සතිපට්ඨාන ධර්මයන් විදර්ශනාව පුහුණු කරනවා. එයා විදර්ශනාව පුහුණු කළා. එයා නිරේතුරුවම විදර්ශනාවේ ආස්වාදයට දැනෙනවා. එයා විදර්ශනාවේ ආස්වාදයේ අනිත්‍යය කියලා තාම දකින්න දක්ෂ නැහැ. එයා කාංකාවතන විසුද්ධිය තුළ ජීවත් වුණා. එයා සෝවන් ඵලෙට පත් වෙලාද තාම? සෝවන් ඵලෙට පත් වෙලා නැහැ. සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ආවා, චිත්ත විසුද්ධියෙන් ධිට්ඨි විසුද්ධියට ආවා, ධිට්ඨි විසුද්ධියෙන් එයා කාංකාවතන විසුද්ධියට ආවත් එයා තාම සෝවන් ඵලෙට පත් වෙලා නැහැ. මොකද එයා විදර්ශනාවේ භාවනාවේ ආස්වාදයට එයා කොටු වෙලයි ඉන්නේ. එයා භාවනා කරලා නිරේතුරුව මේ ආස්වාදයන්ට කොටු වෙනවා. එයා ආලෝක සංඥාවට එහෙම නැත්නම් පහ වෙනවා, උඩ යනවා. කොයි වෙලාවකවත් සිතේ සකස් වෙන සිතුවිලි චිත්තානුපස්සනාවෙන් දකින්නේ නැහැ. අපි කවදා හරි දවසක සෝවාන් ඵලයට පත් වුණා කියලා හිත කිව්වොත් එයා ඒ හිත නිත්‍ය වශයෙන් ගත්තොත් එයා කවදාකවත් සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. මොකද මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් තාමේකේ අනිත්‍යය කියලා දැකලා නැහැ. මම සෝවාන් ඵලයට පත් වුණා කියලා ඇති වෙන සැප වේදනාව එයා නිත්‍ය වශයෙන් ගන්නවා නම් කවදාකවත් එයා සෝවාන් ඵලයට පත් වෙලා නැහැ. අනකාංකාවතුන විසුද්ධි. එයා සීල විසුද්ධියෙන් චිත්ත විසුද්ධියට ඇවිල්ලා, චිත්ත විසුද්ධියෙන් ධිට්ඨි විසුද්ධියට ඇවිල්ලා, දැන් එයා විදර්ශනාවතුල එයා ජීවත් වෙනවා.
විදර්ශනාව තුල ජීවත් වුණත් එයා විදර්ශනාවේ ආස්වාදයට යටලා ඉන්නේ අතාම උතුම් සෝවාන් ඵලයක් සාක්ෂාත් කරගෙන නැහැ. ඉතින් එතනිනුත් අපි ඉස්සරහට යන්න දැන් තියෙනවා. භාවනා කරද්දී අද්දි හැම වෙලාවම දැන් උතනින් දැන් මම සංකාවතර විසුද්ධිය ගැන කිව්වනේ. සංකාවතර විසුද්ධියේ පස්සේ මොකද? මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය තමයි යම් මග්ගමක හරියට අඳුනන්නේ. නමුත් ආමියා සෝවාන් ඵලයට පත් වෙනා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී අන්‍යා මග්ගමක හරියට අඳුරන. එයා දැන් දකින්නවා මේකයි ආස්වාදය කියලා. එයා ආස්වාදයේ නිරේතුරුවම සතර සරිපත්තාණය තුල විසිරෝලා එයා කවදාකවත් ආලෝක සංඥාව වටිනාකමක් දෙන්නේ නැහැ. එයා දකින දෙවියන්ට එයා වටිනාකමක් දෙන්නේ නැහැ. දෙවියෙක් දැක්කොත් ඒ දෙවියා මේ මොහොතේම කායානුපස්සනාවෙන් දකින්නවා. නැත්නම් ධම්මානුපස්සනාවෙන් දකින්නවා. එයා ආලෝක සංඥාවක් දැක්කොත් ඒ ආලෝක සංඥාවේ මොහොතේම චිත්තානුපස්සනාවෙන් නැත්නම් ධම්මානුපස්සනාවෙන් අනිත්‍ය වශයෙන් අපි ඒක දකිනවා නම් එතන අපි තාම කාංකාවතන විසුද්ධිය තුලයි. අපි ඉනොත් ඔබට ගිහිල්ලා නොනා යා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධියේදී මග්ග නොමග්ග නිවැරදි වඳුනගත් ආලත්‍යයට වරද්දන්න බැහැ. ඉන් ඉස්සරහට තමයි නොනා යා සෝවාන් ඵලයට ධර්මය සාක්ෂාත් කරගන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ නිසා හැම වෙලාවම ධර්ම මාර්ගයේ යද්දී පුළුවන්තරම් මාර්ගය අපි සරල කරගන්න ඕනේ. ආර්ය සාංගික මාර්ගයට ඇතුල් වෙලා සම්මා සමාධිමත් සිතක් ඇති කරගත්තට පස්සේ ඒ සම්මා සමාධිමත් සිතෙන් අපි නිරතුරුවම ඉදිරියට යන්න තියෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපි යම් මොහතක උතුම් සෝවාන් ඵලයට පත් වුණා නම් ඒ සෝවාන් ඵලයට පත් වුණ කෙනාට කරන්න රාජකාරි දෙක නැහැ. මොකද යාගේ සීලය ආර සීලයක් හැටියට වැඩිලා තියෙන්නේ, සද්ධාව ආර සද්ධාවක් හැටියට, අචල සද්ධාවක් හැටියට වැඩිලා තියෙන්නේ. ඒ නිසා එයා විසින් කළ යුතු එකම එක දෙයයි මොකද ඒ පංච උපාදානස්කන්ධයේ දැක්කා වූ අනිත්‍යභාවය තවදුරටත් වඩමින් ජීවත් වෙනවා. සෝවාන් ඵලයට පත් වෙදී ආ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක කෙනින් ඒ දැක්කා වූ පංච උපාදානස්කන්ධය තවදුරටත් අනිත්‍ය වශයෙන් දකිමින් ඉන්නකොට එයාට මොකද වෙන්නේ? උතුම් සකෘදාගාමි ඵලයට දැන් බුදුරජාණන් වහන්සේ ඉච්චරයි දේශනා කරන්නේ. එයා සෝවාන් ඵලයට යමෙක් පත් වුණා නම් එයා නිරේතුරුව කළ යුත්තේ රූප වේදනා සංඥා සංකාර විඥානය අනිත්‍ය වශයෙන් දැක්කා. ඒ අනිත්‍ය වශයෙන් දැක්කා වූ පංච උපාදානස්කන්ධයව නැවත නැවත අනිත්‍ය වශයෙන් දකිමින් අන්‍යා සතරදාගාමි ඵලයට පත් වෙනවා. සතරදාගාමි ඵලයට පත් වුණ කෙනාට කරන්න කාර්යයන් දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. එයා තවදුරටත් පංච උපාදානස්කන්ධයේම අනිත්‍යභාවයන් දැකමින් ඉවරයි. අන්න එතකොට එයා අනාගාමී ඵලයට පත් වෙනවා කියලා කියනවා. අනාගාමී ඵලයට පත් වුණ කෙනාටත් කරන්න රාජකාරි දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. අනාගාමී ඵලයට පත් වුණ කෙනා තවදුරටත් නැවත නැවත රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිද්දී උතුම් රහත් ඵලයට රහතන් වහන්සේ සියල්ල නිමා කළා. උන්වහන්සේට කියන විෂය තමයි උන්වහන්සේ අවබෝධ කළා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය නුවණින් දකමින් ජීවත් වෙනවා. ඒක උන්වහන්සේට ඒක වඩන්න දෙයක් නැහැ. එහෙනම් ඕන අපි සෝවාන් ඵලයට පත් වෙච්ච මොහොතේ පටන් උතුම් රහත් ඵලයට පත් වෙන මොහොත දක්වා අපිට කරන්න කාර්යයන් දෙකක් බුදුරජාණන් වහන්සේ පනවන්නේ නැහැ. එක කාර්යයයි රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය. ඉතින් ඒකද රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යභාවය දකිද්දී අපි නිරතුරුවම අපි සතර සතිපට්ඨාන ධර්මයන් තුල තා කියන්නේ සතර සතිපට්ඨාන ධර්මයන් තුල අපි වඩන්නේ අවබෝධ වෙන්නේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවයෙන් තේන්නේ. ඉතින් ඒ නිසා ඔය මාර්ගයයි කියන්නේ. නිසා සද්ධානුසාරී ධම්මානුසාරී කියනනම් අපි ඉන්නේ තාම ඒ සද්ධානුසාරී ධම්මානුසාරී කියනවා තව දුරට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන සම්මා සමාධිමත් සිත ශක්තිමත් කරගෙන ඒ සම්මා සමාධිමත් සිතෙන් සතර සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරද්දී අන්න එයා සීලය ආර්ය සීලය බවට පත් කරගෙන සද්ධාව ආර්ය සද්ධාව බවට පත් කරගෙන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් උතුම් සෝවාන් ඵලයේ ඉන් එහාට නොවන අර කිව්වා වගේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ඉස්සරහට යන්නයි අපිට තියෙන්නේ. ඉතින් මාර්ගය ඔය විදිහට සරල කරගන්න කියන කාරණය තමයි මට කියන්න තියෙන්නේ. ඒක බොහොම පැහැදිලිව එතන තියෙනවා සම්මාදිටියෙන් ඇතුළු වුණ තැන සම්මා සමාධියෙන් අපිට එළියට එන්නයි තියෙන්නේ. ඒ සම්මා සමාධියෙන් අපි එළියට ඇවිල්ලා මේ පංච නීවරණ තුනින් වූ හිත අපි ආයෝජනය කරන්න ඕනේ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසාමයි. ඒ සතර සතිපට්ඨාන ධර්මයන් උදෙසා අපි ආයෝජනය කරද්දී අපි මොකද්ද දකින්නේ? රූපේ අනිත්‍යයි කියලා අපි දකින්නේ. නිරේතුව දැස් පියාගෙන තමන්ගේ අධ්‍යාත්මික රූපේ අනිත්‍යභාවය දකින්න. තමන්ගේ අධ්‍යාත්මික රූපේ දෙතිස් රූපයක් ඇටියෙ දකින්නේ
ජීවත් වෙනවා. කේසලොම් නිය සම්දාත් මාස්සට නහර මේ වගේ මේ රූපේ කොටස් 32ක් කරලා මානසින් මේ රූපේ අනිත්‍යභාවය දකින්න ජීවත් වෙනවා. නැත්නම් යා සතර මහා ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ මේ රූපේ කොටස් 4කට කඩලා මේ කොටස් 4ේ අනිත්‍යභාවය දකින්න යා ජීවත් වෙනවා. නැත්නම් මේක අට්ටික සංඥාවක් හැටියට යා දකින්න ජීවත් වෙනවා. දැස් දෙක පියාගෙන යා සෑම මොහොතකම Tamange රූපේ අට්ටික සංඥාවෙන් දකින්න. මේ රූපේ ඇටසැකිල්ලක් හැටියට දකින්න. මේ රූපේ මමයේ මගේ මගේ ආත්මය කියන ආත්මීය සංඥාවන්ගෙන් බැහැර වෙලා මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනස මමයේ මගේ කියන ආත්මීය සංඥාවෙන් එයා බැහැර වෙලා නිරේතුවම අට්ටික සංඥාව තුල ඇටසැකිල්ලක් කරලා දකින්න. දැන් ඔබ හිතන්න ඔබ ඔතන වාඩි වෙලා ඔබේ රූපය ඔබ මේ ඝන රූප සංඥාව බැහැර කරලා මමයේ මගේ කියන රූප සංඥාව බැහැර කරලා ඔබ ඔබේ රූපය ඇටසැකිල්ලක් හැටියට අට්ටි වශයෙන් නිරේතුව දකින්න ජීවත් වෙද්දී රූපයේ කෙරේ තියෙන තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඔබ ඔබේ රූපයේ තෘෂ්ණාව නිරේතුව අඩු කරමින් නිරේතුව අට්ටික සංඥාව තුල ඔබ ජීවත් වෙනකොට නැවත නැවත අට්ටික සංඥාව ඔබ වඩනකොට ඔබට නිරේතුවම ඔබේ රූපය ආරම්භ වෙන්නේ ඇටසැකිල්ලක් හැටියටම. දැන් ඔබ රූපයේ නිරේතුවම මේ මගේ ඇස මේ මගේ කන මේ මගේ නාසය මේ මගේ දිව මේ මගේ ශරීරය මේ මගේ මනස මේවා මගේමයි මේවා මගේ ආත්මයමයි කියලා දකින තාක් කල් ඔබ දකින්නෙම මේ ඇස මගේ කියලාමයි මේ කන මගේ කියලාමයි මේ ආයතන හය මගේ කියලාමයි මේ රූපය මගේ කියලාමයි ඔබ මේ රූපය ආත්මීය සංඥාවෙන්ම දකින්න. නමුත් ඔබ ඒ ආත්මීය සංඥාව සම්මා සමාධිමත්ිත උපයෝගී කරගෙන ඔබ අට්ටික සංඥාවෙන් දැකලා නිරේතුරුවම මේ රූපය ඇටසැකිල්ලක් කරමින් දකිමින් යද්දීනෝ නම් සිත වැඩෙන්නේ මේ රූපය අට්ටික සංඥාව තුලමයි. ඒතර ඔබ මේ රූපය සිහිපත් වෙද්දී ඔබට සිහිපත් වෙන්නේ ඇටසැකිල්ලක්. ඔබ නිරේතුරුවම මේ ඇටසැකිල්ල තුල ජීවත් වෙනවා. ඒ ඇටසැකිල්ලත් ඔබ මානසින් දකිනවා මේකත් කැඩිලා බිඳිලා විසිරිලා කුඩු වෙලා බාහිර සතර මහා ධාතුවටම මුහු කරලා ඔබ නුවණින් දකිනවා වරිම. ඒ වගේම ඔබේ රූපය අට්ටික සංඥාවෙන් දකිමින් ඔබට අරමුණු වෙන සියලුම බාහිර රූප ඔබ අට්ටික සංඥාවෙන් දකිනවා. මම මෙතන ඉඳන් දැස් දෙක පියාගෙන මගේ රූපය ඇටසැකිල්ලක් කරලා දකිමි. ඒ ඇටසැකිල්ලක් කළා වූ දැකින රූපය උපයෝගී කරගෙන මනෝමය ස්ථිතකින් මම දකිනවා මෙතන ඉන්න හැම කෙනෙක්ම ඇටසැකිලි හැටියට. මෙතන ආයිමත් මම ඝන රූප සංඥාවක් අහවලා කියලා ගන්නෙ නැහැ. ඔබ දැස් පියාගෙන ඔබේ රූපය ඇටසැකිල්ලක් කරලා දකින්න. ඔබේ රූපය ඇටසැකිල්ලක් කරලා දැකලා ඔබ ඉදිරියේ ඉන්න මේ සෑම කෙනෙක්ගේම රූපයන් ඇටසැකිල්ලක් කරලා දකින්න. මේ ගමේ ඉන්න මේ නගරේ ඉන්න මේ රටේ ඉන්න සෑම රූපයක්ම අට්ටික සංඥාවෙන් දකින්න. දැන් ඔබට කොතනකවත් ඝන රූප සංඥාවක් ඝන මිනිස් සංඥාවක් පේන්නේ නැහැ. ඇසක් කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් ඔබට පේන්නේ නැහැ. ඔබ අට්ටික සංඥාව තුල මුළු රටේම ජනතාව නුවණින් දකිනවා. මුළු ලෝකෙම ජනතාව අට්ටික සංඥාවෙන් ඔබ දකිනවා. දැන් ඔබට කොතනකවත් ඝන මනුස්ස සංඥාවක් පේන්නේ නැහැ. ඔබ බලන තැන රටේ වේවා ලෝකේ වේවා ඇටසැකිලි ගොඩක්මයි ඔබ දකින්නේ. ඔබ මානසින් ඒ සෑම ඇටසැකිල්ලක්ම අනිත්‍යයි කියලා දකින්න. ඒ ඇටසැකිල්ල කැඩිලා බිඳිලා කුඩු වෙලා මහ පොළවේ සතර මහා ධාතුවට එකතු වෙනවා නුවණින් දකිද්දී ඔබ දැස් දෙක පියාගෙන මම මෙතන භික්ෂුවක් හැටියට දැස් දෙක පියාගෙන දකිනවා. මගේ මේ ඇටසැකිල්ල තුලින් මුළු සමස්ත රටේම සමස්ත ලෝකේම ඉන්න සෑම ඇටසැකිල්ලක්ම කැඩිලා බිඳිලා විසිරිලා බාහිර මහ පොළවේ සතර මහා ධාතුවට මුහු වෙලා තියෙන කොතනකවත් මිනිස් සංඥාවක් ඇටසැකිල්ලක් කියන සංඥාවක් දැන් භික්ෂුවට දැනෙන්නේ නැහැ. ඊළඟට යන දිව්‍යතල පීර පීරා නුවණින් බලනවා. දිව්‍යතල වල සක්‍ර දෙවියන් සතරවරන් දෙවියන් ඒ සෑම දෙවි කෙනෙක්ම යා අට්ටික සංඥාවෙන් දකිනවා. දැන් සමස්ත දිව්‍යතල හයේම සෑම දෙවියෙක්ම යාට අට්ටික සංඥාවක් ඇටසැකිල්ලක්. ඒ ඇටසැකිලි කැඩිලා බිඳිලා විසිරිලා ඒ දිව්‍යතලයේම මහ පොළවට පස් වෙනවා යා නුවණින් දකිනවා. ඊළඟට යා බ්‍රහ්මතල සියල්ලම රූපී අරූපී අනාගාමී බ්‍රහ්මතල සියල්ලම යා මහා බ්‍රහ්මයන්ගේ පටන් අට්ටික සංඥාවෙන් යා දකිනවා. ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරිලා බ්‍රහ්මතලවල මහා පොළවේ බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා. දැස් දෙක පියාගෙන මෙතන ඉඳන් තමාගේ අට්ටික සංඥාවෙන් දැන් මනුස්ස ලෝකයේ සෑම මනුස්සෙක්ම අට්ටික සංඥාව තුල දැකලා ඒ අට්ටික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළොවට පස් වෙනවා නුවණින් දකිද්දී සෑම දිව්‍යතලයකම සෑම බ්‍රහ්මතලයකම බ්‍රහ්ම
වශයෙන් දෙවියන් ආත්තික සංඥාවෙන් දැකලා ඒ ආත්තික සංඥාවත් ඒ ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙලා යනවා දකිද්දී දැන් ඔබට අරමු වෙන්නේ ඔබේ ඇටසැකිල්ල පමණක්මයි සියලු මනුස්ස ප්‍රජාව දිව්‍ය ප්‍රජාව බ්‍රහ්ම ප්‍රජාව ආත්තික සංඥාවෙන් දැකලා ඒ ආත්තික සංඥාවත් කැඩිලා බිඳිලා විසිරිලා බාහිර සතර මහා ධාතුවට මුහුණලා දකිද්දී දැන් ඔබට මෙතන අරමුණු වෙන්නේ ඔබේ ආත්තික සංඥාව ඇටසැකිල්ල පමණක්මයි දැන් ඔබ ඔබේ ආත්තික සංඥාවත් ඇටසැකිල්ලත් කැඩිලා බිඳිලා විසිරිලා මහ පොළවට පස් වෙනවා නුවණින් දකින්න දැන් යාතුල රූප තෘෂ්ණාවට මොකද උනේ එයා දැන් නැවත මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා රූප තෘෂ්ණාවක් තියෙනවද එයා දකිනවා මේ සෑම මිනිස් රූපයක්ම කවදා හරි ඇටසැකිල්ලක් බවට පත් වෙලා බාහිර සතර මහා ධාතුවට කවදා හරි දවසක දිව්‍ය තලයක සත්‍ත්‍රයා වුණා සුජම්පතිය වුණා සතරවරම් දෙවියන් වුණා ඒ සෑම දිව්‍ය රූපයක්ම ආත්තික සංඥාවක් බවට පත් වෙලා චුත වෙලා යනවා කියලා යනුවනි දකිනවා එයා සෑම බ්‍රහ්ම තලයක මහා බ්‍රහ්මයාක් කවදා හෝ දවසක එතනින් චුත වෙලා ඒ රූපයන් බාහිර සතර මහා ධාතුවට මුහු වෙනවා කියලා දැන් එයා තුල රූප තෘෂ්ණාවක් තියෙනවද රූප තෘෂ්ණාවක් නැති තැන එයා මරණාසන්න මොහොතේ ඔබ තුල ඔබ රූප තෘෂ්ණාව සිඳගත්තා නම් නැවත 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 සතිපට්ඨාන ධර්මයන් පුහුණු කරලා පුහුණු කරලා පුහුණු කරලා කායානුපසනාව පුහුණු කරලා ඔබ රූප තෘෂ්ණාව සිඳගත්තා නම් ඔබ මරණාසන්න මොහොතේ නැවත මනුස්ස රූපයක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගනීද නැවත දිව්‍ය රූපයක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගනීද නැවත බ්‍රහ්ම රූපයක් කෙරෙහි තෘෂ්ණාව ඔබ ඇති කරගනීද ඇයි ඔබ ඇති කර නොගන්නේ ඔබ දැන් සක් සුදක්සේ නුවණින් විදර්ශනාත්මකව දකිනවා මේ සෑම රූපයක්ම කායානුපස්සනාව තුල විසිරෝලා මේ සෑම රූපයක්ම ඇති බාහිර සතර මහා ධාතුවටයි ඒ නිසා ඔබ නැවත රූපයකට බැස ගැනීමක් නැහැ ඔබ තුල රූප තෘෂ්ණාවක් නැත්තම් නැවත රූපයකට බැස ගැනීමක් නැත්තම් ඔබේ මේ ජීවිතය තුල ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පන්න විඥාණයට නැවත බැස ගන්න රූපයක් නැගෙනවද නැගෙන්නේ නැහැ නමුත් ගිය ජීවිතයේ ඔබට මොකද උනේ ඔබ ගිය ජීවිතයේ මිනිසෙක් හැටියට හිටියා ඔබ පින්කම් කළා මරණ ආසන්න මොහොතේ ඔබ රූපය අනිත්‍යයි කියලා පුහුණු කළේ නැහැ ඒ නිසාම ඔබ මිනිස් රූපයක් කෙරේ කුෂ්ණාවේ ඒ නිසාම ඔබේ අම්මාගේ මව් කුසේ කලන රූපයක් ඇතිර නැවත පරිත්‍ සම්පන්න වෙයිද ඇයි ඔබ රූප තෘෂ්ණාව සේකලේ නැහැ ඔබ මේ ජීවිතේ මිනිස් රූප කෙරේ තෘෂ්ණාව නැති කරලා දිව්‍ය රූපයක් කෙරේ තෘෂ්ණාව ඇති කරගත්තොත් ඔබ මරණාසන්න මොහොතේ අනිවාර්යයෙන්ම ඕපපාතික දිව්‍ය රූපයකට බැස ගන්න. ඔබ දිව්‍ය රූප කෙරෙහි තෘෂ්ණාව බැහැර කරලා ඔබ බ්‍රහ්ම රූපයක් කෙරෙහි තෘෂ්ණාව ඇති කරගත්තොත් පටිච්ච සමුප්පන්නව භවපච්චයා ජාති කියන ධර්මතාවය තුළ ඔබ බ්‍රහ්මයෙක් වෙලා ඕපපාතිකව ඉතර පටිච්ච සමුප්පන්න විඥාණයට ආහාරයක් ඔබ දුන්නද නැද්ද? පටිච්ච සමුප්පන්න විඥාණයට ඔබ ගෙදරක් ගෘහයක් හදලා දුන්නාද නැද්ද? ඔබ ගිය ජීවිතයේ ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට ගෘහයක් හදලා දුන්නා. මොකද්ද ඒ ගෘහය? මොකද්ද ඒ නිවස? ඔය රූපේ. උපාදාන පච්චයා භව තුෂ්ණා පච්චයා උපාදානං උපාදාන පච්චයා භව අන්න ඔබ ගෘහයක් හදලා දුන්නා. ඒ ගෘහය හදලා දුන්නේ ඔබේ අම්මාගේ මව් කුසේ අර කල්ල රූපයට. සංස්කාර පච්චයා විඥානං විඥාන පච්චයා නාම රූපං නාම රූප පච්චයා සලායතන මන් ආයතනයි බිලුනායි තුනා. ඒ රූප තුෂ්ණාව සිඳේ නැහැ. නමුත් දැන් ඔබ ධර්මයේ දන්නවා විදර්ශනාව දන්නවා මාර්ගයේ දන්නවා ඒ නිසා ඔබ මනුස්ස රූප කෙරේ දිව්‍ය රූප කෙරේ බ්‍රහ්ම රූප කෙරේ කියන තුෂ්ණාව ඔබ පරිපූර්ණ වශයෙන් කායානුපස්සනාවෙන් සිඳනං මරණ ආසන්න මොහොතේ ඔබට රූප තෘෂ්ණාවක් සකස් වීම නැහැ රූප තෘෂ්ණාවක් සකස් නොවන තැන ඔබේ පටිච්ච සමුප්පන්න විඥාණයට බැස ගන්න ගෘහයක් නිවසක් නැහැ ඔබ පටිච්ච සමුප්පන්න විඥාණයේ ආහාරය නැති කරපු වෙලෙන් බවට පටිච්ච සමුප්පන්න විඥාණයක සිද්ධ වෙන්නේ එතකොට මොකද්ද තමා තුලින්ම නිවි යන දැන් මුගලන් මහෝත්තම ආනන් වහන්සේගේ පටිච්ච සමුප්පන්න විඥාණයට මොකද උනේ? යසෝදරා උත්තමාවියගේ පටිච්ච සමුප්පන්න විඥාණයට මොකද උනේ? රූප තෘෂ්ණාව සිඳ නිසා ඒ විඥාණයට බැස ගන්න නැවත රූපයක් සකස් උනේ නැහැ. ඒ විඥාණයට බැස ගන්න නැවත ගුණයක් නැත්තම් නිවසක් සකස් උනේ ආහාරයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා මේ යසෝදරාව තුලින්ම පටිච්ච සමුප්පන්න විඥාණය නිවි ගියා නැවත උපත නැහැ. ඉතින් ඕක ඔතෙන්ට එන්න අපි මොකද්ද මුලින්ම කරන්නේ? ඒ සම්මා සමාධිමත් ිතේ කාය අනුපස්සනාවයි මොකද රූපයයි ප්‍රශ්නේ තේනද ඒකයි බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධේ මුලට සතර සරිපට්ඨාන ධර්මයන්ගේ මුලට රූපයම
අපිට දෙන්නේ. කායානුපස්සනාව දෙන්නේ ඒක. මොකද රූපය කෙරේ තෘෂ්ණාවමයි අපි නැවත නැවත උපතක් කරා අර යපටි සම්පන්නු. අපි රූප තෘෂ්ණාවේ යම් තැනක සින්දන විඥානයේ දැස ගන්න අපිට දුරයක් හදලා දුන්නා වෙන්නේ නැහැ. එනිසා නෝන උතන තමයි බුදුරණන් අසිරි මාර්ගය. එනිසා ආයිමත් මුලින් සම්මා සමාධියට ගිහිලා සතර සතිපට්ඨානෙ වඩලා ආයිමත් ආර්ය සංගීත මාර්ගයට යනවා කියන කාරණා එච්චර අර්ථවත් නැහැ. හොඳයි. නමුත් අපි උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන විනාව දක්වා අපි ඉන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල. එතනදී අපි උතුම් සෝවාන් ඵලයට පත් වෙන මොහොතේ පටන් අපි තුල වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදර්ශනාමය ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇතුළත. එතන ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි කවදා හරි බිමින් කියන්නේ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාව රහත් ඵලයට පත් වෙන එකකන් අපි ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරලා අපේ මාර්ගය සාක්ෂාත් කරගන්නවා. සාදුකාරයන් දෙන්නේ පින්වතුන් අප්‍රමාණ සතුට පත්වෙන්නේ මේ මොහොතේ උතුම් තෙරුවන් සරණ පිටලා පංචශීලයේ සමාදන් වෙලා ඒ උතුම් ධර්ම සාකච්ඡා මේ පින්කම් සිද්ධ කරලා මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුන්ලාටත් පින්වතුන්ලාගේ පවුල්වල සිඳිනාටත් දැකබලා සතුට වෙන සිඳිනාටත් ගම්වාසී රටවාසී සිඳිනාටත් මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ පිණිසම හේතු වේවා කියලා සාදු කියනවා. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම පින්වතුල්ලා නමිමිය පරලෙව ගොස් පින් බලාපොරොත්තු වූ ජීවත් වන්නේ නම් දයාබර අම්මලා තාත්තලා ආච්චිලා සීයලා ඇතුළු පින් බලාපොරොත්තු වූ ජීවත් වෙන සියලු සත්ත්වෝ මේ පින් දකිත්වා සතුටු වෙත්වා අනුමෝදන් වෙත්වා කියලා මියගිය ඥාතීන් අරමුණු කරගෙන මේ පින් අනුමෝදන් කරන්න ඉදම් මේ ඥාතීන් අංගෝතු ගාථාව කියන්න. ඉදම් මේ ඥාතීන් අංගෝතු සුඛිතා වුත්තු ඥාතේ හෝ ඉදම් මේ ඥාතීන් අංගෝතු සුඛිතා වුත්තු ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා වුන්තු ඥාතේ. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සෑම පිනක්ම මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍ය රාජ සමූහයාද මේ ගම්බිම් සුරකින දෙවියෝද මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය සුරකින සත්‍ය දෙවියන් සතරවරන් දෙවියන් ඇතුළු දිව්‍ය රාජ සමූහයාද මේ පින් දකිත්වා සතුටු වෙත්වා දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවණින් සැනසෙත්වා දෙවියන්ගේ ආශිර්වාදයෙන් පින්වතුන්ලා කරන කියන ව්‍යාපාර රකී රක්ෂා දුවා දරුවන්ගේ කටයුතු මේ නම් පින් ගන්නා වූ දෙවියන්ගේ ආශිර්වාදයෙන් ඒවා සශ්‍රීක භාවයට පත්වේවා සෞභාග්‍යමත් භාවයට පත්වේවා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්නේ එත්තාවචාචාම්මේහි කියලා. එත්තාවචාචාම්මේහි සම්පදම් පුඤ්ඤතං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවචාචාම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති එතාවචාචාම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති උතුම් සද්ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් ආ වූ පින් පින්වතුන්ලාට මේ ජීවිතේදීම උතුම් චතුරාර්ය සද්ධර්මයන් දැකීමට අවබෝධ කිරීමට මේ පින් උත්තම ශක්තියක් වේවා කියලා සාදු කියන්නේ. සබ්බීතියෝ ව්‍යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ පවත්වන්තරායෝ සුඛී දීර්ඝායුකෝ භවේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් භාවේන සදා සත්‍යේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මාන් භාවේන සදා සත්‍යේ භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝාන් භාවේන සදා සත්‍යේ භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වජ්ජාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්තේ ආයු වන්නා සුඛං බලන් ආයුරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්තේ මිනාතේ සමිච්ඡතු තෙරුවන් සරණින් දෙවියන්ගේ ආශිර්වාදයෙන් ජය ශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ ස්වර්ණමාලී මහා සමිඳුන් වහන්සේගේ අනන්ත බුදුගුණ බලයෙන් පින්වතුන්ලාට පවුල්වල සිරු දෙනාට දැකබලා සතත් ගම්වාසී රටවාසී සිරු දෙනාට මේ පින් නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ පිණිස හේතු වේවා. ජීවිතවලට බලපාන යම් අතීත අකුසල් සංස්කාර තිබේ නම් මේ කරගන්නා වූ පින්කම්වල ශක්තියෙන් ඒ අතීත අකුසල් සංස්කාර තුනී වෙලා නිරුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා. ඕගලන්ගේ අධ්‍යාපන කටයුතු දියුණු වේවා. සුවපත්.